අයිබෝන් GSP ප්ලස් කියලා කියන්නේ මේ පහුගිය කාලයක් පුරාම දේශපාලන ලෝකයේ විශේෂයෙන්ම මාතෘකාවක් හැටියට ආන්දෝලනාත්මකව හැසිරීම පළ කළ මාතෘකාවක්. දැන් ඊටම මෑතකදී නැවත වතාවක් එම මාතෘකාවම වෙනත් ආකාරයකට කරලියට එනවා. දැන් මේ GSP ප්ලස් කියලා කිව්ව ගමන් ඔබට මතකයට එන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය විතරක් වෙන්න පුළුවනි. එහි සහන සැලසීමක් ගැන විතරක් වෙන්න පුළුවනි. හැබැයි අපි මේ ඔබට තියෙන ඒ මතය එහෙම නැත්නම් ඔබට තියෙන අදහස එහෙමම තියාගන්න කියලා අපි ටිකක් ඊට වඩා පුළුල් විදියට මේ සහන කියන මාතෘකාව යටතේ ජාත්‍යන්තර වශයෙන් අපිට ලැබෙන කතා කරන්න හිතුවාද මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. අපි මේ අහමු මේ ලෝකෙන් අපිට සහන අවශ්‍ය ඇයි කියන තැන පටන් ගන්න හොඳයි කියලා මට හිතෙනවා. ඇයි අපිට ලෝකෙන් සහන අවශ්‍ය වෙන්නේ? කියන්නේ සහන අපිට දැන් මේ සහන අපි විශේෂයෙන්ම කතා කරන්නේ අපනායනයට ලැබෙන සහන. ඉතින් ඒ සහන සාමාන්‍යයෙන් ප්‍රයෝජන වෙනවා තමාගේ අපනායන මේ බාණ්ඩ අපනායනය හෝ සේවා අපනායනය අර මුල් අවධියේ තල්ලුවක් ලබා ගන්න. ඉතින් ඔය දැන් GSP කියන මේ සංකල්පේ නැත්නම් ඒ අදහස තියෙන්නේ ජෙනරලයිස් සිස්ටම් ඔෆ් ප්‍රෙෆරන්සස් කියලා කියන්නේ එකට ඒක මේ ආදායම් අඩු ආදායම් රටවල් වලට මේ මේ දියුණු රටවල් අවස්ථාවක් ලබා දුන්නා එක්සත් ජනපදය යුරෝපීය ප්‍රජාව එහෙම මේ විශේෂ අපනායන අවස්ථා ඒ කියන්නේ බදු අඩුවේ ඒක හරහා බලාපොරොත්තුව තිබුණේ මේ ඒ රටවල් වලට පුළුවන් එතකොට ඒ අපනායන අවස්ථා හදාගෙන තමගේ කර්මාන්ත ඒකාවට හදාගෙන පුළුල් කරගෙන එතකොට ඊට පස්සේ තනියම ගමන යන්න පුළුවන් මේක ජෙනරලයිස් සිස්ටම් ඔෆ් ප්‍රෙෆරන්සස් කියන එක GSP කියන එක ඒ GSP ප්ලස් කියන්නේ ඊට එහා ගිය එකක් ඒක තව සංකල්පයක් ඒගොල්ලෝ ඇතුල් කෙරුවා යහපාලනය කම්කරු අයිතිවාසිකම් එතකොට මේ මේ පරිසර බලා ගන්න හැටි මේ අර තිරසර සංවර්ධන අදහස් ඒවා එකතු කළා මේ අඩු ආදායම් රටකට තමාගේ මේ මේ අපනායනයට අවදානමක් තියෙනවා නම් හදා ගන්න අවස්ථාව අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක විශේෂ GSP එකක් හැටියට ප්ලස් කියන එකේ ඒක ඒක මේ මේවත් එකතු කෙරුවා. ඒ කියන්නේ ඒකේ අදහස තියෙන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම ආර්ථික කාරණා නොවන කාරණාත් එකතු කරලා බලන්න. ඉතින් දැන් උදාහරණයක් හැටියට නිකන් මේක අපි ගැඹුරට යන මාතෘකාවක් නෙමෙයි. හැබැයි දැන් යුරෝපයේ මං හිතන්නේ 66%ක් විතර මේ අපනායන භාණ්ඩ අහු වෙනවා GSP කියන රාමුවට. ඒක අඩු බදු වලට අහු වෙනවා. දැන් GSP ප්ලස් එකට යනකොට ඒ 66% තුල මේ බඩු රහිත කොටසුත් බදු රහිත කොටසුත් අහු වෙනවා. ඒ කියන්නේ මේකේ තිය ඇඟලුම් වලට විතරක් නෙමෙයි වාසිය එන්නේ අනික් දේවල් වලට. ඉතින් සහන වලින් අර අපිට ලැබෙන්නේ තල්ලුවක්. හැබැයි සහනය අරමුණක් කරගන්න හොඳ නැහැ. දැන් අපිට වෙලා තියෙන සමහර වෙලාවට අපි ඒක අරමුණක්ම කරගන්නවා. ඒක හොඳ නැහැ. ඒකෙන් තල්ලුවක් ලබා ගන්නවා. ඒකෙන් ඒතකොට අපිට හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය ප්‍රවේශයක් විතරයි ඒ විදිහට විතරයි බලන්න ඕනේ. හරි අපි බලමුද මේ GSP ගැන. හරි. ජනතාව මොනවද කියන්නේ කියලා. වශයෙන්ම ඒක රටේ ලොකු ආර්ථික දියුණුවක් බවට පරිවර්තනය වෙනවා. මොකද GSP කියන එක ඉතාමත් වැදගත් දෙයක්. ගෝලීය කරන ආර්ථික ක්‍රමයක් විදිහට අපේ රට ලෝකේ ගමන් කරද්දී ලෝකෙත් එක්ක අත්වල් බැඳගෙන අපි යන්න ඕන ඉදිරි ගමනක්. ඒකට GSP සාහනය ලැබුණයි කියන්නේ අපිට බටහිර රටවල් දියුණු රටවල් එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒකෙන් අපේ රට ගොඩක් සම්වර්ධන වැඩපිළිවෙලකට ගමන් කරනවා රට. GSP සාහනය වුණත් අනිත් සාහන වුණත් ඒ විදිහට හරියට ලැබෙනවා නම් හොඳයි. දැන් මොන සාහනයක් වුණත් හරියට ලැබෙනවා නම් හොඳයි කියලා කියන තැනින් අපි පොඩ්ඩක් පටන් ගමු. මොකද්ද මේ හරියට ලැබෙනවා නම් හොඳ? හරියට ලැබෙනවා නම් කියන්නේ මොකද්ද? ඉතින් මම හිතන්නේ මෙතුමා කියන්නේ එක සාධාරණම වෙනවා නම් කියන්න පුළුවන්. ඉතින් දැන් ඒ GSP ප්ලස් කියන එකේ තියෙන්නේ සමහරව අසාධාරණ පැත්තක් හැටියට දකින්නේ අර මානව හිමිකම් යහපාලන කොන්දේසි කම්කරු නීති ඒ වගේ මේ මේ ආර්ථික ගණදෙනුවකට ඍජුව සම්බන්ධ නැති ඒ වගේ නගෙන ගැන දොස් කියනවා. ඒක දේශපාලන කොටසක් වගේ හරියට. ඒ පේන්නේ. හැබැයි ද යුරෝපීය ප්‍රජාවේ මතයක් තියෙන්නේ. ඒක අපි දෙන
මේ සාහනයක්. ඉතින් අපිට තීන්දුව ඒක සාධාරණයි. ඒගොල්ලෝ දෙනවා නම් සාහනේ. ඉතින් අපිට ගිහිල්ලා කියන්න බෑනේ. මොකුත් නැතුව දීපන් කියලා. ඉතින් ඒක අපි බලන්න ඕන උපක්‍රමශීලීව අපිට කොහොමද මේක ප්‍රයෝජනේ. දැන් ඇඟලුම් ශේෂයට විශාල ප්‍රයෝජනයක් එනවා. මම හිතන්නේ බිලියන ඩොලර් බිලියන එක විතර ප්‍රයෝජනයක් එනවා ඒකේ. ඉතින් අමතරව තව භාණ්ඩ අපිට අතුල් කරන්න පුළුවන්. කෘෂිකර්ම භාණ්ඩ, නිෂ්පාදන භාණ්ඩ අතුල් කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ එකෙන් විශාල ලාභයක් එනවා. හැබැයි මේ සහන කියන සංකල්පෙන්ම අපි යැපෙන්න හොඳ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් අපි විතර පුළුල් සාකච්ඡාවට යන නිසා කියන්නේ දැන් සහනේ මේ අමුතු සහනක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට බැලුවොත් එහෙම කෝටා ක්‍රමය. අපිට මතක ඇති දැන් අපේ මේ ඇඟලුම් ඇඟලුම් කර්මාන්තයේ හැදුනේ කෝටා ක්‍රමය. කෝටා තිබුණ නැත්නම් අපේ ඇඟලුම් කර්මාන්තයක් හැදෙන්නේ නැහැ. දැන් හේතුව තියෙන්නේ විවෘත මේ තරංකාරීත්වයකට ගියා නම් ලෝකේ ඔක්කොම කර්මාන්ත නිෂ්පාදනය කරන්නේ චීනේ. චීනේ තමයි ඒ කාලේ දැන් 80 ගණන් වල එහෙම අඩුවෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන් උනේ ඇඟලුම් චීනේ. ඉතින් එක්සත් ජනපදයේ තමයි ඒ කාලේ ලොකුම වෙළඳපොළ. ඉතින් එක්සත් ජනපදයේ මේ නිෂ්පාදකයෝ ඔක්කොම ගියා චීනෙට. ගිහිල්ලා එහෙ නිෂ්පාදනය කරන්න ගත්තා. එතකොට එක්සත් ජනපදයේ ඉන්න මේ ජනතාව සහ ඉතර මේ මේ ව්‍යාපාරිකයෝ කිව්වා මේකේ තේරුව මොකද්ද? දැන් ඔක්කොම ගිහිල්ලා එහෙන්. ඉතින් ඒක වළක්වන්න තමයි මේ කෝටා නිර්මාණය ආවේ. කෝටා නිර්මාණය කියන්නේ ඒගොල්ලෝ තීන්දුවක් ගත්තා එක්සත් ජනපදයට ආනයන කරන්නේ මෙච්චරයි ඇඟලුම් කියලා. ඒක සීමාවක් දැම්මා. දාලා ඒ සීමාව ලෝකේ රටවල් වලට බෙදුවා. චීනයට කොටසක් දුන්නා, ඉන්දියාවට කොටසක්, අපිට කොටසක් එහෙම ගත්තා දුන්නා. ඒ බෙදුවේ ඒගොල්ලෝ එක එක පදනම් මත බෙදුවේ දේශපාලන කාරණාත් යටින් තිබුණා. එතකොට ඒකෙන් ඒගොල්ලන්ගේ මේ දේශීය මේ මේ නිෂ්පාදනයටත් යම්කිසි ආරක්ෂාවක් ලැබුණා. හැබැයි අපිට වුණ වාසිය අපිටත් ඒ කෝටා සංඛ්‍යාවක් ලැබුණා. ඒ කෝටායේ නිෂ්පාදනයෙන් තමයි අපේ මේ මේ ඇඟලුම් සංකර්මාන්තය හැදුනේ. කෝටා තිබුණ නැත්නම් කවුරුත් මෙහෙ එන්නේ නැහැ. ඔක්කොම චීනෙට යනවා. අර අර එක්සත් ජනපදයේ ගත්ත තීන්දුව හන්ද ඒගොල්ලන්ගේ වෙළඳපොළ ආරක්ෂා කරගන්න සහාය ඒගොල්ලන්ගේ කෝටා ප්‍රදේශ නිර්මාණය වෙයි. ඒත් අපිට වුණ වාසිය ඒකෙන් අපිට හදා ගන්න පුළුවන් වුණා කර්මාන්තයක්. ඒතර කෝටා ක්‍රමයේ හිමින් අහෝසි වුණා අපිට කර්මාන්තයක් ලැබුණා. දැන් ඒක තමයි හොඳ නිර්මාණයක්. දැන් අපිට GSP එකත් ඒ වගේ පාවිච්චි කරලා. ඒ තියෙන මේක දැන් මේක අවුරුදු ගානකටයි අපිට කෙටි කාලයකටයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක ඉතින් අපි අපේ රට දියුණු වෙන්නත් එක ඒක අපි අඩු ආදායම ලබන කියන තැනින් උඩට ආව ගමන් ඔහොම දැන් වුණත් අපි ඉන්නේ මැදි ආදායම් රටක් හැටියට. අපි එක එක අර මේ මැදි ආදායම් රටකට විශේෂ අපනයන මේ මේ අවදානමක් තියෙනවා නේද? අපිට ඒක තියෙනවා. මොකද අපිට පුළුල් අපනයන මේ රටාවක් නැහැ. ඉතින් ඒ තියෙන අවදානම හන්දා අපිට GSP එක මේ විදිහට ගන්න පුළුවන්. හැබැයි ඒක දිගු කාලීන මේ මේ අවස්ථාවක් නෙමෙයි. අවස්ථාවක් නෙමෙයි. ඉතින් අර කෝටා ක්‍රමය වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රයෝජනෙට අරගෙන අපේම කර්මාන්ත හදාගන්න. දැන් කෝටා ක්‍රමයේ හරහා අපේ ඇඟලුම් කර්මාන්තේ බිහි වුණා. නැත්තම් අපිට ඒක එන්නේ නැහැ. හරි. අපි මේ විරාමයට ගිහින් යමු. තවත් කතා කරමු. අද මිලින්ද සමග නියමාර්ථය අපි කතා කරන්නේ සහන පිළිබඳව. මේ සහන කියලා කියන්නේ ජාත්‍යන්තර අපනයන වෙළඳාමට ළඟින් යන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් පවතින සහන පිළිබඳව. දැන් අපි මේ GSP ගැන කතා කළා, කෝටා ක්‍රමය ගැන කතා කළා. දැන් රටකට යම් සහනයක් ලබා දෙන්න ඕනේ කියලා යම් රටක් තීරණය කරනවා නම් නැත්නම් යම් ආර්ථික හවුලක් මේක තීරණය කරනවා නම් ඔබතුමා කිව්වා යම් යම් දේශපාලන කරුණුත් මේ ගැටින් ඇති තීරණය කරන සාධක හැටියට ඒ රටට මේ සහනය දෙන්න ඕනේ කියන එක. ඒ ඇරුණම ඒගොල්ලෝ තීරණය කරනවා කියලා හිතන්නේ තව මොනවද? අපේ ආර්ථිකයේ ප්‍රමාණයද අපිට මේක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එකද? අපේ මානව සම්පත්වල ප්‍රමාණයද? මොන වගේ දේවල් ප්‍රමුඛ වෙනවද? ඒක සෑහෙන්න සංකීර්ණයි ඒ ප්‍රශ්නෙට උත්තරයක්. කියන්නේ මම හිතන්නේ සරල උත්තරයකුත් නැහැ. එකක් තියෙන්නේ මේ යුගයෙන් යුගයට වෙනස් වෙන්නත් පුළුවන්. එක එක හේතු මත, ජාත්‍යන්තර ආර්ථික පරිසරය මත, ජාත්‍යන්තර මේ සමාජ මේ වෑයම මත. හැබැයි මේ මේ බැලුවොත් එහෙම මුලින්ම තියෙන දේ තියෙන්නේ
පාරිභෝගිකයෝ හැටියට අපි පාරිභෝගිකයෝ එක්සත් ජනපදයේ ප්‍රවාසියත් පාරිභෝගිකයා යුරෝපීය සභාවේ ප්‍රජා පාරිභෝගිකයෝ මෙසේස් ප්‍රවාසියත් පාරිභෝගිකයෝ හැටියට අපිට අවශ්‍ය අඩුම මිලට හොඳ ප්‍රමිතියට ඒ අපිට මිලට විලා අඩු මිලට අපිට අවශ්‍යයි භාණ්ඩයක් ඒ හරි ප්‍රමිතියට දැන් අඩුම මිල මේ 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 නිෂ්පාදනය කරන රටින් ඒ භාණ්ඩේ ලබා ගන්නවා නම් උදාහරණයක් ඇටියට ඇඟලුම් ගැන කතා කරමු. දැන් ඇඟලුම් කර්මාන්තයක් තිබුණා එක්සත් ජනපදයේ. එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත මේ දකුණේ විශේෂයෙන්ම උතුරන්නේ උතුරේ වුණත් මොකෝ කර්මාන්ත යුගයේ පිටකොන්ද වුණේ විශේෂයෙන්ම රෙදි සහ ඇඟලුම්. අර යාන්ත්‍රණ මුලින්ම බිහි වුණේ ඒක. ඉතින් ඒ ඒ දැන් එක්සත් ජනපදයේ සෑහෙන්න තිබුණා කර්මාන්ත. හැබැයි එන්න එන්න ඒගොල්ලන්ගේ ජීවන මේ කියන්නේ මට්ටම ඉහළට යන්න යන්න කර්මා ඒ මේ ඇඟලුම් ගණන් වැඩි වෙන්න රෙදි විශේෂයෙන්ම ඇඟලුම් ඇඟලුම් කොටස මුලින්ම රෙදි වලට වැඩි ඇඟලුම් කොටස වෙන රටවල් වලට ගියා. ඉස්සෙල් යුරෝපයට ගියා. ඊට පස්සේ චීනයට ගියා. දැන් චීනේ ඔක්කොම නිෂ්පාදනය කෙරුවා නම් එක්සත් ජනපදයේ මොකුත් නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. මොකෝ චීනේ අඩුම මිලට නිෂ්පාදනය කරනවා. ඉතින් ඒක ඒගොල්ලෝ තේරුම් අරන් තමයි එතකොට දැන් දැන් අපේ රටට මුලින්ම ආවේ කට්ටිය අර කෝටායක හොයාගෙන. මොකද ඒක එක්සත් ජනපදයේ තීන්දුවක් ගත්තා ඒගොල්ලන්ගේ මේක පාලනය කරගන්න. මොකද නැත්නම් වෙන්නේ ඒගොල්ලන්ගේ කර්මාන්තේ කඩාවැටෙනවා. ඉතින් සම්පූර්ණ කඩාවැටෙන්නේ ඉඩ දෙන්න බෑ. ඒ වගේම ඒගොල්ලෝ දැනගත්තා දිගු කාලීනව ඒ කර්මාන්තේ සාර්ථක වෙන්නේ එක්සත් ජනපදයේ කියලා. ඉතින් ඒගොල්ලෝ හිතුවේ හරි අවුරුදු 20කින් 30කින් අපි අලුත් දේවල් වලට ඇතුල් වෙන්න ඕනේ. ඒ කාලෙට මේක පිළිවෙලකට කරන්න ඕනේ. මොකද අපේ පාරිභෝගිකයේ අඩුවෙන් ඉල්ලනවා භාණ්ඩය. ඒ භාණ්ඩය අපිට අඩුවෙන් දෙන්නත් ඕනේ අපේ කර්මාන්තය රැක ගන්න ඕනේ. ඉතින් ඒක සමබර කරන්න තමයි මේ ඒගොල්ලෝ කොහී දෙන්න දුන්නේ ලෝකෙ වටේ කෝටා ක්‍රමය හරහා. දැන් අපිට පුළුවන් වුණා අපේ දක්ෂතාවය වුණේ අපිට ඒ කෝටා එක ලබා ගත්තම අපේ විශේෂ විශේෂයෙන්ම මේ අපේ ලොකු මහ පරිමාණ කර්මාන්තකරුවන් කෝටා මේ 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 ඒගොල්ලෝ ක්ෂේත්‍රේ ඒගොල්ලෝ හරි දක්ෂ ලෙස ජාත්‍යන්තර ප්‍රමිතිය වලට කාර්යක්ෂම ඒක වැඩ කෙරුවා. මොකද මෙතන අන්තිමට අපනායනේ තියෙන එකම දේ තමයි ප්‍රමිතියකට භාණ්ඩ සපයන්න ඕන හරි මිලට සපයන්න ඕන ඒකට කාර්යක්ෂමතාවය අවශ්‍යයි. සපයන්න ඕන තරංකාරීත්වයට ඇතුල් වෙන්න පුළුවන්. මොකද අපි අපි ඒකට දක්ෂ කට්ටියට විතරයි පවතින්න පුළුවන්. කියන්නේ මේ 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 විවෘතාත්තිකය කියන්නේ ගෝලීයකරණය කියන්නේ හදවතක් තියෙන තැනක් නෙමෙයි. ඒක තිබෙන භාණ්ඩය හොඳම අඩුවටම නිෂ්පාදනය කරන්න ඕනේ ප්‍රමිතිය අනුව. ඒකට සාර්ථක වුණ රටවල් දක්ෂ ලෙස ඉදිරියට යනවා අනික් රටවල් කඩාවැටෙනවා. අර අවස්ථාවක් දෙන්න හැම දෙනාටම තමයි මේ මේ එක එක ක්‍රමවේද නිර්මාණය කරන්නේ. GSP කියන එකේම නිර්මාණය කරන්නේ ඒ පොඩි අවස්ථාවක් දෙන්න මේ මේ මේකට ප්‍රවේශ වෙන්න. හැබැයි රටවල් වලට දැන් අපිට උදාහරණයක් ඇරෙන්න අපි හිතනවා නම් අපිට දිගටම මෙහෙම ඉන්න පුළුවන් කියලා එක හරියන්නේ නැහැ. ඒක තමයි අපි ඉගෙන ගන්නවා. අපි තව අදහස් කීපයක් බලමුද? ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ තියෙන ව්‍යාපාරික ඇඟලුම් ක්ෂේත්‍රය විශේෂයෙන්ම ගත්තාම මේ දිරිගන්වන්න කරන වැඩක්. අනිත් පැත්තේ මේක දේශපාලනිකව පාවිච්චි වෙන විදියකුත් අපිට පේනවා. යුරෝපීය න්‍යාය පත්‍රයක් අපේ භූගෝලීය මේ පීටීම අනුව ක්‍රියාත්මක කිරීමක් තමයි අපි දකින්නේ. ඉතින් අපි කියන්නේ රජයකට රටේ තියෙන ගෞරවය පාවා නොදී ව්‍යාපාර ක්ෂේත්‍රය රැක ගැනීම තමයි වගකීම වෙන්නේ. ඉතින් ඒ ගැන හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ රටේ ජනතාවට යම්කිසි සහනයක් ලැබිලා ආර්ථිකය සංවර්ධනය වෙනවා නම් ඒක හුඟක් රටට හොඳයි කියලා තමයි මම හිතන්නේ. දැන් අර අදහස් පළ කළ අය අතර මාක් ඉන්දික සොහොයුරා යුරෝපීය න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වීම ගැන කතා කරා. ඒ ඔහුම කියනවා මේක දේශපාලනයක් හරි ඇති. කෙසේ වෙතත් මේ එහෙම න්‍යාය පත්‍රයක් කියලා කියන එකෙන් අරුත් ගන්නවනව ඇත්තේ ඔහු කියන හැටියට අපිට ඔහුගේ ඒ වචනෙට අර්ථකථන දෙන්න බැරි වුණත් අපිට හිතකර දෙයක් වෙන්න බෑනේ. නැත්තම් යුරෝපීය න්‍යාය පත්‍රය ගැන අපි ඉස්මතු කරන්න ඕන. ඔව් යුරෝපීය න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන එක හොඳයි කියලා. එහෙම මොනවා හරි මේ අතර දැන් පැහැදිලිව න්‍යාය පත්‍ර නැත්තේ නෑ තියෙනවා. ඉතින් ඒක ඒ වගේම දැන් අපි ඒ සහනේ ඉල්ලනවා නම් ඉතින් අපිට ගිහිල්ලා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අපි වැඩ කරන්න වෙන්නේ. දැන් කියන්න ඕනේ හරි අපිට ඒක එපා අපේ න්‍යාය පත්‍රයට අපි වැඩ කරන්න කියලා. ඒ පැත්තෙන් න්‍යාය පත්‍රයක් පැහැදිලිව තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ ප්‍රති රාශියක් තියෙන්න පුළුවන්. එක පැත්තක තියෙන්නේ අද ලෝකේ
අපනායන කරන රටවල්වල පාරිභෝගිකයෝ උඟක් උනන්දු වෙනවා මේ බලන්න දැන් භාණ්ඩයක් ගන්නකොට භාණ්ඩේ විතරක් නෙමේ බලන්නේ. ඒ භාණ්ඩේ නිෂ්පාදනය කරන ඒ කම්මල නැත්තම් ඒ ෆැක්ටරියේ හරියට මේ කම්කරු වන්ට හොඳට සලකනවාද පරිසර හිතකාමී විදියට ඒ ඒ කම්මල වැඩේ කරනවාද ඒ වගේ මූලික දේවල් උත් බලනවා. ඒක නිසා දැන් අපේ ව්‍යාපාරිකයෝ දක්ෂ ලෙස අපේ මේ ඇඟලුම් පපනාන තරුවන් අර ක්ලීන් හෑන්ඩ්ස් පිරිසිදු මේ මේ අත් කියන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක ඒක ඒ රටවල් වලට ඒගොල්ලෝ ප්‍රචාරය කරනවා. මෙහෙම තමයි අපි මේක ලංකාවට ආදම්බර වෙන්න පුළුවන්. අපේ ඒ පැත්තෙන් අපිට ප්‍රශ්න නැහැ. බංගලාදේශයේ වගේ රටවල් වල විශාල චෝදනා තියෙනවා. ඉතින් ඒක එක න්‍යායපත්‍ය. ඒක අර වෙනද පොලෙන් එන එකක්. අද තරුණ තරුණියන් විශේෂයෙන්ම ඒ රටවල් වල මේවා දිහා බලනවා. දැන් ඒකෙන් ඉක්මවා යන පැති තියෙනවා. දැන් මේ දැන් GSP Plus කියන එක විශේෂයෙන්ම බලන්නේ අර බාණ්ඩේට ඍජුව බලපාන දේවල්ම නෙමෙයි. ඒක බලන්නේ දැන් අර මම මුලින්ම කිව්වා වගේ යහපාලන ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාද රාමුව මානව හිමිකම් සම්බන්ධව පරිසරය සම්බන්ධව ගන්න පියවරවල් කරු නීතිය සම්බන්ධව ඕවා තමයි ගන්න සමාජ නීති. ඉතින් ඒක ඒක සමහරක් ඒ යුරෝපියා යුරෝපිය හවුලේ නැත්තම් ඒක එක සමාජවල තියෙන ඒගොල්ලන්ගේ තියෙන අරමුණු ජාත්‍යන්තර ප්‍රතිපත්ති හරහා තියෙන අරමුණු. ඒක ලංකාවට විතරක් නෙමෙයි. ඕන රටකට මේකට ඇතුල් වෙන්න ඕන නම් ඒක ඒක තියෙනවා. ඉතින් අපි තීන්දුව කරන්න ඕනේ. එක පැත්තකින් මේක හරහා අපිට මෙච්චර ලාභයක් ලැබෙනවා. දැන් මේගොල්ලෝ කරන්න කියන ඒවා අපිට කරන්න පුළුවන්. සුදුසුද කරන්න. සමහරක් ඒවා අපේ මේ මේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරක් ඒවා අපේ සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ සංස්කෘතියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ පැත්තේ දාලා ලැබෙන ආදායම මේ පැත්තේ දාලා කිරලා තීන්දුවක් ගන්න ඕන රජයක් සමාජ වෙනුවෙන්. අරගෙන තමයි මේකට ප්‍රවේශ වෙන්න ඕනේ. මොකද මේක අපිට ඒගොල්ලෝ බලහත්කාරයෙන් ඉදිරිපත් කරන එකකුත් නෙමෙයි. අපි ඉල්ලලා ගන්න එකක් මේක. ඒ වගේම මේකෙන් අපිට විශාල ආර්ථික ප්‍රයෝජනයක් එනවා. ඉතින් ඒක අපි නැහැ කියන්න බෑ. ඉතින් අපි හිතලා බලන්න ඕනේ. හරි මේ ප්‍රයෝජනය මේ කාලෙට අපිට ලැබෙනවා. මේකෙන් කෙලින්ම මෙච්චර ඩොලර් බිලියන ගාණක් අපේ අතට එනවා. ඊට අමතරව මේකෙන් අපි කර්මාන්ත පුළුල් වෙනවා. මේක මේකේ ශක්තියක් වෙනවා කර්මාන්තේ. ඒකේ වටිනාකම මෙච්චරයි. අපේ මේ පැත්තෙන් බලනකොට අපේ ආරක්ෂාවට තියෙන අභියෝග සංස්කෘතිය පැත්තෙන් බලනකොට සංස්කෘතියට හානියක් වෙනවා නම් ඒ ප්‍රශ්න හානියක් කො අපිට දරා ගන්න බැරි පැත්තක් තියෙනවනේ. මේ දෙක මේවා කළා අපි බලනවා කියලා. ඒක තමයි සමාජ තීන්දුව තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක දිහා බලන්න ඕනේ. එනිහ පැත්ත ගැන කතා කරමු. හරි අපි දෙවෙනි විරාමයටත් කියලා යමු. සහන අපිට නැති වුණ එක අපේ ලොකු පාඩුවක් වුණා. දැන් මේ සහන ලැබීමෙන් අපිට අපේ නිෂ්පාදන පිටරටට ඇරලා ඒ තුලින් අපිට ඒ විදේශ ආදායම් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒෙහිදී අපි අපෙන් අය කරන මේ බදු මුදල් වෙනතර වඩා අඩු වෙනවා. ඒ තුලින් අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් වෙනවා. රටවලට විදේශ විනිමය ගේන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් අපිට ලැබුණොත් නම් හොඳයි ඉතින්. ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ලැබේද නැද්ද කියන විශ්වාසෙත් නෑ. ලැබුණොත් හොඳයි. හැබැයි ඉතින් ලැබුණොත් හොඳයි, නොලැබුණොත් අපිට මොකද කරන්න වෙන්නේ කියන කාරණේත් අපි ඉන්නේ පැයි. නේද? දැන් බලාපොරොත්තුවක් මත ජීවත් වෙන්න බෑ. කවදා හරි ඉෂ්ට වෙයි කියලා. දැන් අපි හිතමු අපිට එක එක ඔය න්‍යාය පත්‍ර වලට යටත් වෙන්න ඕනේ නෑ. මානව හිමිකම් මාරුවම කොන්දේසි අපිට වැඩක් නෑ. අපිට අපේ රටේ අපිට යන්න ඕන ගමනක් තියෙනවා. අපිට යන්න වෙන්නේ ඒ ගමන එක තමයි. ඒකින්ද අපිට ඔය GSP Plus වත් මොකුත් සහන ඕනේ නෑ කියලා හිතන තැනකට අපි එනවා නම් අපි ඒක කියන්න පුළුවන් ඉන්න අපිට කොහොම වුණොත්ද කෙසේ වෙතත් ඒක හිතන්න වෙනවා ඒ විදියට. මොකෝ මේක ලැබුණොත් ලැබෙන එකෙන් එන්නේ අර මං කිව්වා වගේ මේක පාරක් කපන එක විතරයි. ඒකෙන් වාසියක් එනවා, මේ විශාල වාසියක් එනවා. හැබැයි පාරක් කපනවා අපිට ඒක හදාගෙන යන්න බැරි වුණොත් එතකොට ආයිත් අපි පරණ තැනට වැටෙන්නේ. ඉතින් අපි සමාජයක් හැටියට තීන්දුව කරන්න ඕනේ අපනයනේ තමයි අපිට වැදගත් දෙයිය. ඒ අපර අර ඉස්සර කියනවා වගේ එක්ස්පෝර්ට් ඕඩයි අපරහණය කරනවා නැත්නම් හැරෙනවා කියන එක. ඒකෝට ඒක අපි බලන්න ඕනේ. දැන් අපි මේ හැමතැනම ගිහිල්ලා වැඩ වර්ජනයි අර ඔය මේවයි කරන්න ගියොත් ඉතින් කවදා හරි අපිට හැදෙන්න බෑ. ඉතින් මේ තියෙන සමාජයේ මං හිතන්නේ අමාරුයි අපිට අපනායනේ. දැන් අපිට උදාහරණයක් ඇටියට
ආදර්ශයක් හැටියට ඇඟලුම් ශේෂ්ත්‍රය තියෙනවා. ප්‍රධාන ඇඟලුම් මේ ආයතන හතරක් පහක් මේ රටේ තියෙනවා. ජාත්‍යන්තර තලයේ ඉහළම ප්‍රමිතිවල දුවනවා. කාර්යක්ෂමතාවයෙන් හැම පැත්තෙන්ම. ඉතින් ඒක අපි එකක් තියෙන්නේ ඒ පැත්ත ශක්තිමත් කරන ගමන් අනෙක් එක එක පැතිවලටත් අපි ඇතුල් වෙන්න ඕනේ. ව්‍යාපාරවලට, සේවාවලට ඒ මට්ටමට ගන්න. කෘෂිකර්මාන්තේ ධීවර කර්මාන්ත වෙන්න පුළුවන්. ඉතින් අපිට මේක කරන්න බෑ කියන එක නෙමෙයි. මොකද එක පැත්තක අපි කරලා පෙන්නලා තියෙනවා. හැබැයි අපිට බැරි වෙලා තියෙන්නේ මේ ආර්ථිකය ඒ විදිහට හදාගන්න සම්පූර්ණ. ඉතින් ඒක හදාගන්නකම් අපේ ආර්ථිකය අවදානමින් තියෙන්නේ. ඒක හදාගත්ත දවසට මේ ආර්ථිකය එතකොට අපිට මොන ගමනේ යන්න පුළුවන්. ඉතින් ඒ ආත්ම ශක්තිය අදිෂ්ඨානය තමයි අපි හදාගන්නේ. හොඳ අපිට මීට වඩා කතා කරන්න වෙලාව නැහැ. හැබැයි දැන් රටක් ලෝකයේ මොකක් හරි සංගමයක් හෝ ලෝකයේ එම ආයතන යම් රටකට ආධාර දෙන්න මේ විදිහට සහන දෙන්න තීරණය කරනවා කියලා කියන එකෙන් ඒ රට පිළිබඳව ජාත්‍යන්තරය හිතන දේ මොකක් වෙන්න ඕනේද කියන ප්‍රශ්නකුත් මෙතන තියෙනවා. එහෙම හිතුවොත් හැමදාම සහනවලින් මෙහෙම ජීවත් වෙන්න වෙන රටකට ආයෝජකයන්ගේ පැමිණීමක් සිද්ධ වෙයිද? ඔවුන් තුළ ඒ රටේ ආයෝජන කිරීම පිළිබඳ විශ්වාසයක් පවතීවිද? ඔවුන් නෝලාරික හැඟීමෙන් ආපහු ඒ තම තමන් හිතාගත්තු දේවල් නැති කරගනීවිද කියන කාරණාත් මෙතන දිස්මත් වෙනවා. නමුත් අපිට මේ වෙලාව නැති අද දවසේ පිළිබඳව කතා කරන්න ඔබ ඒ ගැන හිතන්න. ඔබට අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මේ නවතම තොරතුරු, නූතන තොරතුරු ගැනීම පිළිබඳව ඔබට සුභ රාත්‍රියක්. අපි නැවතත් ලබන සතියේ මුණගැහෙමු.